Hi, Movie Review Singhalen channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ 2022 දී රිලීස් වුණ I Run to You කියන ෆිල්ම් එක ගැනයි. මේ කතාව පටන් ගන්නෙ අතිසාර්ථක කෝටිපති ව්‍යාපාරිකයෙක් සහ ආකර්ෂණීය පෙනුමක් තියෙන ජියානි එක උදේක ජොගින් කරන්න යන සීන් එකකින්. පෙනුමේ විදිහට ජියානිට වැදගත් සහ සංකීර්ණ රූපයක් තිබුණට එයා ඇත්තටම සල්ලාල විදිහට එහෙමත් නැත්නම් ප්ලේබෝයි කෙනෙක් වගේ ජීවිතය ගත කරන කෙනෙක්. එක එක විදිහේ පෞරුෂ සහ හැසිරීම් තියෙන පුද්ගලයන් විදිහට පෙනී ඉඳලා තරුණ ගැහැණු ළමයි එක්ක සම්බන්ධතා තියාගන්න එක එයාට දැන් සාමාන්‍ය දෙයක් වෙලා තියෙන්නේ. ඉතින් මේ කියන දවසේ හවස ක්ලබ් එකක වෙන සිදුවීමක් ඊළඟට අපිට බලා ගන්න පුළුවන්. ජියානිගේ යාළුවෙක් වෙන ෆාබියෝ මෙතනදී හැමෝටම කියන්නේ ජියානි ගැහණු අය දැලේ දාගන්න මේ සතිය ඇතුළත විතරක් එක එක චරිත තියෙන තුන්දෙනෙක් විදිහට රඟපෑවා කියලා. ඉතින් මේ කතාවට විහිළුවෙන්ම උත්තර දෙන ජියානි ෆාබියෝගේ බිරිඳටත් එයා එක්ක සම්බන්ධයක් ඇති කරගන්න හිතෙන්න පුළුවන් කියලා ඊළඟට ෆාබියෝට කියනවා. ඒකෙන් පස්සේ ජියානියාගේ ඩොක්ටර් වෙන ඩාරියෝ කියන යාළුවත් එක්ක කෑම ගන්න ගමන් ඉදදී මෙතනදී ඩාරියෝ එයාගෙන් අහනවා මේ විදිහට හැමදාම එක එක අය විදිහට ගැහැණු අය පස්සේ යන එක එපා වෙන්නේ නැද්ද කියලා. ඒ වගේම ජියානිට දැන් අවුරුදු 50කටත් ළඟ නිසා මැදිවියේ ඉන්න ගැහැණු කෙනෙක් එක්ක ස්ථීර සම්බන්ධයක් පටන් ගන්න කියලාත් ඊළඟට ඩාරියෝ කියනවා. මේ වෙලාවේ ජියානිට එන කෝල් එකක් නිසා මේ දෙන්නගේ කතාබහ ටිකක් නතර වුණාට පස්සේ මෙතනදී ජියානි ඒ කෝල් එක ආවේ අම්මා ගැන කියලා කියද්දී ජියානි එයාගේ අම්මා එක්ක සමගි වෙලා කියලා හිතන ඩාරියෝ ඒකෙන් සතුටු වෙනවා. හැබැයි ඒ සතුට තියෙන්නේ මොහොතකට විතරයි. මොකද මේ වෙලාවේ ජියානි උත්තර දෙන්නේ එයාගේ අම්මා මිය ගිහින් තියනවා කියලා. ඒකෙන් පස්සේ දවල් කෑම ඉවර කරලා ඉක්මනින්ම සොහොනට යන ජියානි එයාගේ අම්මගේ අවමංගල්‍ය පෙරහැර කියලා හිතාගෙන පිලිපීන ජාතිකයන්ගේ පෙරහැරක නොදැනීම යන්න ගන්නවා. ඊළඟට තමන් යන්නේ වැරදි පෙරහැරක කියලා දැනගත්තට පස්සේ එයා ඒ වටේ ඉන්න අයට බොරුවක් කියලා ඉක්මනින්ම එතනින් මාරුණාට පස්සේ එයා තමන්ගේ අම්මගේ අවසන් කටයුතු කරන තැන ඊළඟට හොයා ගන්නවා. ඉතින් මෙතනදී ජියානිගේ නියුන් සහෝදරයා සංවේදී කතාවක් කරාට පස්සේ ජියානි එයාගේ කතාව කරන එකත් මගහැරලා දානවා. ඊළඟට තමන් මෙතනට එන්න පරක්කු වුණ එක ගැන කියද්දී එයා පිලිපීන ජාතිකයන් ගැන විස්තර කරන්නේ අතුගානව වගේ පෙන්නන ගමන්. මොකද ගොඩක් පිලිපීන අය ගෙවල්වල සේවකයින් විදිහට වැඩ කරන නිසා. ඉතින් මේවත් එක්ක අපිට පේනවා ජියානි කියන්නේ ටිකක් ජාතිවාදී අදහස් තියෙන කෙනෙක් කියලා. මේ විදිහට අවමගුල් කටයුතු ඉවරුණාට පස්සේ ජියානිගේ සහෝදරයා ඇවිත් ඊළඟට යාට අම්මගේ ගෙදර යතුරු ටික දෙනවා. ඊළඟ සීන් එකෙන් අපිට බලා ගන්න පුළුවන් ඒ ගෙදරට ගිහින් අම්මගේ රෝද පුටුවේ ඉඳගෙන පවුලේ ෆොටෝ එකක් අතේ තියාගෙන ඉන්න ජියානිව. එයාට තමන්ගේ අම්මා එක්ක අමනාපකම් තිබුණත් අම්මා නැති වෙන්න කලින් ඒ දේවල් විසඳ ගන්න බැරි වුණ එක ගැන එයා දුකින් තමයි ඉන්නේ. ඊළඟට එයා දුක නැති කරගන්න පරණ රේඩියෝ එකක් දාලා සින්දුවක් කියන්න පටන් ගද්දිම එකපාරටම මේ වෙලාවේ ලස්සන ගැහණු ළමෙක් මේ ගෙදරට ඇතුල් වෙන්නේ ජියානිවත් පුදුම කරවන ගමන්. ඉතින් මේ ගැහණු ළමයාගේ නම ඇලෙසියා වගේම එයා තමයි ජියානිලාගේ අලුත්ම අසල්වැසියා වෙන්නේ. ඉතින් ජියානි මෙහෙම රෝද පුටුවේ ඉන්නවා දකින්න ඇලෙසියා තමන් වැඩිහිටි නිවාසයක ආබාධිතයට උදව් කරලා තියෙන නිසා ජියානිට ඕනම වෙලාවක උදව් කරන්න කැමතියි කියලා ඊළඟට ඉදිරිපත් වෙනවා. ඉතින් කොහොමත් චරිත මාරු කරන්න වෙනම කෝස් එකක් කරන්න ඕනේ නැති ජියානි මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන අරගෙන ඊළඟට ආබාධිත කෙනෙක් වගේ හැසිරෙන්න පටන් ගන්නවා. ඊළඟ දවසේ අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ ජියානිගේ වෙනස්ම පැත්තක්. මේ වෙලාවේ ජියානි කියන හිතක් පපුවක් නැති ව්‍යාපාරිකයා එයාගේ කණ්ඩායමට තරහින් කියන්නේ එයාගේ මේ හයි ස්පීඩ් කියන සපත්තු සමාගම ඇත්තටම සපත්තු විතරක් විකුණන ව්‍යාපාරයක් නෙමෙයි කියලාත් ඒකෙන් ජීවත් වෙන්න ඕනේ විදිහත් විකුණනවා කියලාත්. ඉතින් මෙතනදී අලුතින් ට්‍රේනි කෙනෙක් විදිහට එකතු වුණ ජූලියා යෝජනා කරනවා පැරා ඔලිම්පික් ක්‍රීඩකයන් එක්ක ආබාධිත පාරිභෝගිකයන් සම්බන්ධ කරගන්න වැඩසටහනක් තියත් කරමු කියලා. හැබැයි මේකට නම් ජියානිගෙන් ලැබෙන ප්‍රතිචාරය ඒ තරම් සුබදායක නැහැ. මොකද යා සමච්චලයෙන් වගේ Tamange පාරිභෝගිකයෝ වෙන්න ඕනේ සමාජ මාධ්‍යවල ප්‍රසිද්ධ අය මිසක් ජීවිත කාලයම එක සපත්තුවක් විතරක් දාන් ඉන්න අය නෙමෙයි කියලා කියන ගමන් ඊළඟට එතනදීම ජූලියාව රස්සාවෙන් අයින් කරලා දානවා. මේ රැස්වීම ඉවරුණාට පස්සේ ජියානි එයාගේ සෙක්‍රටරි වෙන ලූසියානාට කියලා පරණ ඇඳුම් තියෙන මල්ලකුත් ගෙන්නගෙන ඉක්මනින්ම එයාගේ නැති වුණ අම්මගේ ගෙදරට යනවා.
ඊට පස්සේ ආ ආබාධිත කෙනෙක් විදිහට Tamange gedara තේකක් බොන්න එන්න කියලා ඇලෙසියාට ආරාධනා කරාට පස්සේ මේ විදිහට දෙන්න තේකක් බොන ගමන් කතා කරන අතරේදී ජියානිට හිතුවෙවත් නැති දෙයක් දැනගන්න ලැබෙනවා ඒ තමයි ඇලෙසියා කියන්නේ ගැඹුරු බැඳීමක් ඇති කරගන්නවට වඩා ජීවිතය සැහැල්ලුවෙන් විඳින්න කැමති කෙනෙක් කියලා ඉතින් ඒ වගේම ඇලේසියා කැමති විනෝදයෙන් ලෝකේ වටේ ඇවිදින්න කැමති නිරෝගී ධනවත් පිරිමින්ට කියලාත් ඒ නිසා දැන් Tamange මේ බොරු මධ්‍යම පාන්තික ආබාධිත රඟපෑමෙන් වැඩක් වෙන්නේ නැහැ කියලාත් ඊළඟට ජයානිට තේරුම් යනවා ඒකෙන් පස්සේ ඇලේසියා තේක බීලා එතනින් යන්න හදද්දීම Tamanට ලැබුණ චාන්ස් එක නැති වෙන්න යනවා කියලා තේරුණ ජියානි ඊළඟට කියනවා Taman යුරෝපේ ශාඛා 148ක් තියෙන high speed කියන ආයතනයේ අයිතිකාරයා කියලා වගේම එයාට ලොකු ගෙදරකුත් තියෙනවා කියලා ඉතින් මේ කතාවෙන් පස්සේ නම් ඇලේසියා එකපාරටම කතා කරන විදිහත් වෙනස් කරලා ඊළඟ ඉරිදට දවල් කෑමට එයාගේ ගමේ තියෙන ගෙදරට එන්න කියලා ජියානිට ආරාධනා කරනවා ඊළඟට ඉරිදා දවසත් ආවට පස්සේ ජියානි ඇලෙසියාගේ ගෙදරට ටිකක් එහායින් වාහනය නවත්තලා එයාගේ රෝද පුටුවට නැගලා බොහොම අමාරුවෙන් ඇලෙසියාගේ ගෙදර පැත්තට එනවා. ඉතින් මෙතනදී එයාට ඔක්සිජන් ආධාරක වලින් ජීවත් වෙන ඇලෙසියාගේ ආච්චි වගේම එයාගේ සහෝදරයා සහ දෙමාපියන් ඇතුළු මුළු පවුලම උණ ගැහෙන්න පුළුවන් වෙනවා. ඒකෙන් පස්සේ ඇලෙසියාගේ සහෝදරිය වෙන කියාරා කාර් එකකින් මෙතනට එද්දී එයා දිහා ගොඩක් උනන්දුවෙන් බලාගෙන ඉන්න ජියානි ඊළඟට දකින්නවා කියාරා රෝද පුටුවකින් ගෙදර ඇතුළට එනවා කියලා. ඉතින් අන්තිමට ජියානිට තේරුම් යනවා ඇලෙසියා Tamanට ආරාධනා කරේ එයා වෙනුවෙන් නෙමෙයි කියලා එයාගේ ආබාධිත අක්කා වෙනුවෙන් කියලා. දවල් කෑමෙන් පස්සේ ජියානි එළිය කියාරත් එක්ක කතා කරන ගමන් ඉද්දී Taman ක්‍රීඩා කරන්න ආසයි කියලා වගේම වෘත්තිමය වයලින් වාදිකාවක් කියලා එයා කියද්දී මේ දේවල් කිසිම ඕනකමක් නැතුව අහගෙන ඉන්න ජියානි මොනවා හරි කියන්න ඕනේ නිසාම ඒකට ඔළුව විතරක් වනනවා මේ කලබල අස්සේම මේ සත්‍ය අපේ channel එකේ videos බලලා රුපියල් 1000ක reload එකක් දිනාගත්ත තරුෂ දිනෙට්ටත් අපි සුබ පැතුම් එක් කරනවා ඔයාලට දිනුම් අවස්ථාවක් ගන්න විදිහ මේ වීඩියෝ එක ඉස්සරහදී දැනගන්න පුළුවන්. අහපව් කතාවට. ඊළඟ දවසේ ජියානි කියාරා ගැන එයාගේ යාළුවන්ට කිව්වට පස්සේ ඒ හැමෝම වගේ කියාරාගේ පෙනුම ගැන අහද්දී ඩාරියෝ අහන්නේ කියාරා කියන්නේ මොන වගේ කෙනෙක්ද කියලා. ඉතින් මේවට උත්තර දෙන ගමන් ජියානි කියන්නේ එයාගේ පෙනුමේ වරදක් නැති වුණත් ආබාධිත ගැහැණු ළමයින්ට Tamanගේ හිතේ උනන්දුවක් නැහැ කියලා. ඉතින් මේ විදිහට කතාව ගලාගෙන යද්දී පුළුවන් නම් කියාරා එක්ක එකරයක් නිදාගෙන පෙන්නන්න කියලා ෆාබියෝ ජියානිට අභියෝග කරද්දී එයා කැත හිනාවක් එක්කම මේ අභියෝගය බාර ගන්නවා මේ අතරෙදි ජියානිගේ රේන්කෝට් එක ආපහු දෙන්න හිතාගෙන එයාගේ ගෙදරට ආපහු වෙන ඇලේසියාට හම්බ වෙන්නේ ජියානිගේ සහෝදරයව වුණත් වැඩේ කියන්නේ මෙයා නම් තවමත් ජියානිගේ මේ ආබාධිත බොරුව ගැන දන්නේ නැහැ ඒකෙන් පස්සේ ජියානි කරපු සමාජ සේවයන් ගැන අගය කරන ඇලේසියා ඊළඟට එයාගේ ආබාධිත බව ගැන දුක් වෙද්දී මේ කතාව අහලා ජියානිගේ සහෝදරයා පුදුම වුණත් එයා මෙතනදී ඇත්ත කියන්න යන්නේ නැහැ. ඒකෙන් පස්සේ එයා ජියානිව හම්බ වෙලා මේ බොරුව ගැන අහනවා විතරක් නෙමෙයි ඒ වගේ පහත් දේවල් කරන්න එපා කියලාත් කියනවා. කොහොම වුණත් ජියානි නම් මේකට උත්තර දෙන්නේ එයාගේ සහෝදරයාගේ තට්ටය ගැන විහිළු කරන ගමන්. ඊළඟ දවසේ බාරගත්ත අභියෝගයේ මතක තියෙන ජියානි ඔෆිස් එකට යන්න කලින් කියාරාට වොයිස් මේල් එකක් යවනවා සෙනසුරාදාට හම්බ වෙමුද කියලා. හැබැයි එයාවත් පුදුම කරවන ගමන් ඊළඟ දවසේ උදේම කියාරා එයාගේ ඔෆිස් එකට එනවා. ඉතින් මේ වෙලාවේ කලබලයෙන් මේ ඔෆිස් එකේ රෝද පුටුවක් නැහැ කියලා මතක් වෙන ජියානි ඉක්මනටම අමාරුවෙන් එතන තිබුණ මේසය උඩ වාඩි වෙනවා. පස්සේ මෙතනදී කියාරා කියන්නේ එයාට සෙනසුරාදා හම්බ වෙන්න එන්න වෙන්නේ නැහැ කියලාත් එදාට තියෙන එයා සෙල්ලම් කරන ආබාධිත අයගේ ටෙනිස් ශූරතාවය බලන්න එනවද කියලාත් ඉතින් කියාරාගේ හිතේ පැහැදීමක් ඇති කරන්න ජියානි එයාගේ ආයතනයේ ආබාධිත ක්‍රීඩකයන් වෙනුවෙන් කරන උදව් ගැනත් මේ වෙලාවේ බොරු කතාවක් ගොතලා කියන්නත් ගන්නවා ඊළඟ සීන් එකෙන් සෙනසුරාදා දවසේ ජියානි රෝද පුටුව උඩට වෙලා කියාරා ටෙනිස් සෙල්ලම් කරන දිහා බලාගෙන ඉන්නවා විතරක් නෙමෙයි එයාගේ දක්ෂතාවයේ දිහා බලන් ඉඳලා ඇත්තටම ඒක රස විඳින්නත් ගන්නවා. ඉතින් මේ තරඟේ ඉවරුණාට පස්සේ කියාරා එයාගේ ආබාධිත යාළුවන් එක්ක කැම ගන්න ජියානිව එක්කගෙන ගියත් මේකනම් ජියානි හිතන තරම් හොඳින් ඉවර වෙන්නේ නැහැ.
මොකද ජියානිගේ ආබාධිත බව ගැන කියාරගේ යාළුවෝ අහන දේවල් වලට උත්තර දෙන්න ගිහින් ජියානි කොයිතරම් පීඩණයටපත් වුණාද කියනවා නම් ඉදාරා එයා හීනෙනුත් බය වෙලා තමයි නතර වෙන්නේ ඊළඟ සීන් එකෙන් ඉලෙක්ට්‍රික් රෝද පුටුවකුත් අරගෙන කියාරගේ වයලින් ප්‍රසංගයක් බලන්න යන ජියානිව අපිට බලා ගන්න පුළුවන් වෙනවා වගේම මේ ප්‍රසංගයට බැල්කනියේ ටිකට් එකකුත් ගන්න එයාට පුළුවන් වෙනවා ඉතින් කියාරා මේ විදිහට වයලින් එක වාදනය කරනවා බලාගෙන ඉන්න ජියානි ජීවිතයේ පළවෙනි වතාවට මේ සාම්ප්‍රදායික සංගීතයේ රස විඳින්න පටන් ගන්නවා වගේම ඒ ගැන ලොකු කැමැත්තකුත් එයාට ඇති වෙනවා ඊළඟට ප්‍රසංගයෙන් පස්සේ මේ දෙන්න රැකෑම කන්න ඉහළ පෙළේ රෙස්ටුරන්ට් එකකට ගියාට පස්සේ ජියානිට කියාරා ගැන වරදකාරී හැඟීමක් ඇවිත් තමන් ආබාධිතයි කියලා බොරුවක් කළා කියලා ඇත්ත කියන්න හදනවා වුණත් අන්තිම තප්පරේ ඒ ගැන දෙගිඩියාවක් ඇවිත් එයාම ඒ කතාව වෙනස් කරනවා ඒ වගේම දෙන්න මෙහෙම කතා කරන ගමන් නිද්දි මේ අලුත් රෝද පුටුව පුරුදු නැති ජියානි ගිහින් හැම මේසයකම වගේ හැප්පෙන්නත් පටන් ගන්නවා ඉතින් අන්තිමට එයාලගේ රැකෑම මේ විදිහට ඉවර කරලා ඊළඟට ජියානි කියාරා නැවතිලා ඉන්න හොටෙල් එකට එක්කගෙන ඇවිත් එයාට සමු දීලා එතනින් යන්න යනවා ඊළඟ දවසේ ජියානිගේ මේ ගමන ගැන දැනගත්තට පස්සේ ඩාරියෝ කියනවා දැන් ජියානි කියන්නේ අවුරුදු 17 කොල්ලෙක් නෙමෙයි අවුරුදු 49 ක මිනිහෙක් කියලා මේ ඔට්ටුව අමතක කරලා දාන්න කියලා හැබැයි ජියානි නම් ඒ අවවාදයේ සෙල්ලක්කාර විදිහට hina වෙලා මගහැරලා දානවා එදා හවස ජියානි කියාරට කතා කරලා එයාගේ ගෙදර රැකෑමකට එන්න කියලා ආරාධනා කරනවා වගේම එයා මේ කෝල් එක දෙන්නෙත් උදේ ජොක්කරද්දි අඳුනගත්ත ගැහැණු ළමයෙක්ව හම්බ වෙන්න යන්න කලින් මේකව නම් හදන්න බෑ මේ අතරේ කියාරා එයාගේ සහෝදරිය එක්ක ගැඹුරු කතාවක ඉන්න ගමන් කියනවා ජියානි තමන්ට අනුකම්පා කරනවා වෙනුවට එයාව සම්පූර්ණ ගැහැණියක් විදිහට දකින එක ගැන එයා කොයිතරම් සතුටු වෙනවද කියලා ඉතින් ඊළඟ දවසේ කතා කරගත්ත විදිහටම කියාරා ජියානිගේ ලොකු ගෙදරට ආවට පස්සේ එයා මේ ගෙදර ඇතුලේ ගෘහ භාණ්ඩ මැදින් පහසුවෙන්ම යද්දි ජියානිගේ රෝද පුටුව නම් මෙතන වැදුනේ නැති තැනක් නැති තරම් ඊට පස්සේ කෑම ගන්න අතරේ කියාරා අහනවා කොහොමද ජියානිගේ කකුල් දෙක ආබාධිත වුනේ කියලා ඉතින් මෙතනදී හදිස්සියෙන් බොරුවක් ගොතන ජියානි තමන්ව පෝණියෙකුගේ පිටින් වැටුණා කියලා ඒක විහිළු කතාවක් විදිහට කියද්දි ඒක අහන කියාරටත් ඊළඟට hina යනවා ඒකෙන් පස්සේ කියාරා කියන්නේ එයාට බිහිසුණු රියානතුරකට මුහුණ දෙන්න උනා කියලාත් එයාගේ නරක වෙලාවට ඒකෙන් තමන්ගේ කකුල් දෙකම ආබාධිත වුණා කියලා ඉතින් මේ කතාවලින් පස්සේ මෙතන තියෙන දුක් බර මූඩ් එක නැති කරන්නත් එක්ක ඊළඟට ජියානි අමුතු දෙයක් කරනවා එයා මෙහෙම රබර් ටියුබ් එකක් දාගෙන කියාරටත් එකක් දෙන ගමන් කියන්නේ ඒක පපුව වටේ රඳව ගන්න කියලා. පස්සේ ජියානි බටන් එකක් ඔබනවත් එක්කම එයාලා හිටපු කෑම කාමරය වතුරෙන් පිරෙන්න පටන් ගන්නවා. ඉතින් මේ විදිහට වතුර මේ දෙන්නගේ පපුව මට්ටමට ආවට පස්සේ එයාලව වතුරේ සැහැල්ලුවෙන් පාවෙන්න පටන් ගන්නවා වගේම ඊළඟට මේ දෙන්න ටිකෙන් ටික ලන් වෙලා ආදරය කරන්න පටන් ගන්නවා. වතුර බැහැලා ගියාට පස්සේ කියාරා ජියානිට කියන්නේ එයාට ඉන්නෙන් පල්ලෙහා කිසිම දෙයක් දැනෙන්නේ නැහැ කියලා. ඉතින් මේක අහලා ජියානි ටිකක් හැඟීම් බර වෙනවා කියලා පෙනුණත් කිසිම දෙයක් හිතා ගන්න බැරුව ඊළඟට එයා කියන්නේ එයාටත් එහෙමයි ඒක දැනුනේ එයාගේ ඔළුවට විතරයි කියලා. ඉතින් ඊළඟට මෙහෙම කියාරාට නිින්ද ගියාට පස්සේ යාළුවන්ට පෙන්වන්න ඉක්මනින්ම දෙන්නගේ සෙල්ෆි එකක් ගන්නත් ජියානි අමතක කරන්නේ නැහැ. ඊළඟ දවසේ ජියානි ඒගත්ත ෆොටෝ එක යාගේ යාළුවන්ට පෙන්නනවා විතරක් නෙමෙයි මේකෙන් පස්සේ ෆාබියෝ එක්ක තිබුණ ඔට්ටුවත් එයාට දිනන්න පුළුවන් වෙනවා. එදා රෑ ෆාබියෝගේ බිරිඳ ඉන්නේ ජියානිගේ ගෙදර කියලාත් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේ වෙලාවේ එයාගේ අතින් වැරදිලා වයින් වීදුරුවක් බිඳිලා යද්දී එයා ඊළඟට විහිළුවට වගේ කියනවා තමන්ටත් ආබාධිත කෙනෙක්ට වගේම හරියට දෙයක් කරගන්න බෑනේ කියලා. ඉතින් මේ කතාවෙන් තරහ ගන්න ජියානි ඒකට හේතුවක් කියන්නේ නැතුවම ෆාබියෝගේ බිරිඳට ආපහු ගෙදරින් එළියට යන්න කියනවා. ජියානි එක්ක කියාරගේ කතාබහක් නැතුව මේ විදිහට දවස් කිහිපයක් ගත වෙලා යද්දී ජියානි එයා ජීවිතය දිහා බලන විදිහත් ටිකෙන් ටික වෙනස් වෙන්න පටන් ගන්නවා. ඒ වගේම කලින් ආබාධිත ක්‍රීඩකයන් වෙනුවෙන් කතා කරලා තමන් අයින් කරලා දාපු ජූලියාටත් ආපහු කතා කරන්න කියලා එයා ලූසියානට කියනවා. ඊළඟ දවසේ උදේ දුවන ගමන් ජියානි කියාරට කතා කරලා කියනවා තමන්ට වැදගත් දෙයක් කියන්න තියෙන නිසා එයාව ඉක්මනටම හම්බ වෙන්න ඕනේ කියලා.
ඉතින් මේ විදිහට කියාරගේ ගෙදරට යන ජියානිව එහා පිළි අරගෙන කාමරයට එක්කගෙන යනවා වගේම තමන්ගේ වයලීන් පුහුණුව ඉවර වෙනකන් ටිකක් වෙලා ඉන්න කියලාත් එයා ඊළඟට ඉල්ලනවා මෙතනදි ජියානි පළවෙනි වතාවට කියාරා ආබාධිත වෙන්න කලින් කාලේ ගත්ත ෆොටෝ දකිනවත් එක්කම මේ බොරු කිරීම තවදුරටත් කරගෙන යන්න බැරුව ඒ ගැන පාපොච්චාරණය කරන්න එයා රෝදපුටුවේ නැගිට්ටත් කියාරා ආපහු හැරෙන්න කලින් එයා ආපහු රෝදපුටුවේම වාඩි වෙනවා ජියානිගේ හැසිරීම ටිකක් වෙනස් කියලා දකින කියාරා ඊළඟට කියනවා දැන් ජියානිට රෝදපුටුව හොඳට හසුරවන්න පුළුවන් වෙලා කියලා ඊළඟට යාට මොනවද කියන්න තිබුණේ කියලා කියාර අහද්දි මේ වෙලාවේ ඇත්ත කියන්න හිතේ තවමත් ධෛර්යයක් නැතුව ඉන්න ජියානි ඉක්මනින්ම ඒ මාත්‍රිකාව වෙනස් කරනවා ඒත් එක්කම නොසන්සුන් හිනාවක් ඒ දෙන්න අතරේ පැතිරිලා යද්දි කියාර එයාගේ කලින් හිටපු පෙම්වතා ඇක්සිඩන්ට් එකෙන් පස්සේ එයාව අතහැරලා දාපු විදිහ මෙතනදි මතක් කරනවා වගේම කෙනෙක්ගේ ඒ බොරු රැවටීම් එයාට එදා තුවාලවලටත් වඩා රිද්දුවා කියලාත් එයා ගොඩක් දුකින් ඊළඟට කියනවා ඉතින් මේක ඇහුවට පස්සේ තව තවත් පසුබට වෙන ජියානි දැනට ඇත්ත කියන්නේ නැතුව ඉන්න තීරණය කරනවා ඊළඟට කියාරා එයාට කියනවා ජියානිගේ යාළුවන්ව එයාට අඳුන්වලා දෙන්න කියලා මේකෙන් පස්සේ ජියානි ලුයිසියානාවයි ඩාරියෝවයි බලෙන්ම වගේ එයාලා එක්ක රැකෑමකට එක්කගෙන යන අතරේ ඩාරියෝ කියන්නේ ජියානිගේ හිතේ කියාරා ගැන ආදරයක් ඇවිත් තියෙන නිසා කල් නොයවාම මේ බොරුව ඉවර කරලා එයාට ඇත්ත කියලා දාන්න කියලා ඒකෙන් පස්සේ රැකෑම කන අතරේ ඩාරියෝ ඇත්ත කියන්න කියලා ජියානිට ඉඟි කළත් ජියානි නම් මේක කරන්නේ නැහැ කියලා දැක්කට පස්සේ එයාම ඊළඟට ඇත්ත කියන්න උත්සාහ කරනවා. ඉතින් මේ වෙලාවේ ජියානි එයාගේ ඇඳුමට සුප් එකක් පෙරලා ගන්නවා වගේම ඊළඟට ඩාරියෝට තමන්ව වොෂ්රූම් එකට එක්කගෙන යන්න එන්න කියලා කියනවා. වොෂ්රූම් එකේදී මේ බොරුව දුරදිග ගියා වැඩි නිසා ඩාරියෝ කියන්නේ ජියානි අනිවාර්යෙන්ම ඇත්ත කියලා දාන්න ඕනේ කියලා. හැබැයි මෙයාලගේ කතාබහට බාධා වෙන ගමන් රෙස්ටුරන්ට් එකේ සේවකයෙක් මෙතනට එද්දී මෙයා තමන් ආබාධිතයෙක් නෙමෙයි කියලා දකී කියලා බයට ඉක්මනින්ම කොමඩ් එක උඩින් වාඩි වෙනවා. එදා මුළු රෑම ජියානි ආබාධිතයෙක් වගේ රඟපානවා විතරක් නෙමෙයි ඒකෙන් මේ විදිහට ඇත්ත ආයමත් යටපත් වෙලා යනවා. මේ අතරේ ජියානිගේ සහෝදරයා මල් පොකුරක් අරගෙන ඇලෙසියාව හම්බ වෙන්න යනවා වගේම කලින් දවසේ එයා කියපු බොරුව ගැන එයා මෙතනදී පාපොච්චාරණය කරනවා. ඉතින් මේ දේවල් අහලා ගොඩක් තරහ ගන්න ඇලෙසියා ඊළඟට ජියානිව හොයාගෙන ගිහින් හොඳ කම්මුල් පාරක් දෙන ගමන් තර්ජනය කරන්නේ දවස් දෙකක් ඇතුළත කියාරට ඇත්ත කියන්න ඕනේ කියලා. ආයා තව කම්මුල් පාරක් දෙන ගමන් කියනවා මූවි රිවිස් සිංහලෙන් අපේ channel එකට subscribe කරන්න කියලා. ඊළඟ සීන් එකෙන් ජියානි පවුලෙන් ඈත් වෙලා ඉන්න එයාගේ තාත්තා හොයාගෙන ගියාට පස්සේ ජියානිගේ ගැහැණු අයව දැලේ දාගන්න හැකියාව ඇවිත් තියෙන්නේ මෙයාගෙන් කියලා දැනගන්න අපිට වැඩි වෙලා යන්නේ නැහැ. කොහොම වුණත් දෙන්නගේ ගැඹුරු කතාබහකින් පස්සේ ජියානිගේ තාත්තා එයා නරක සැමියෙක් වුණ එක ගැන පසුතැවෙනවා කියලා වගේම ජියානිටත් ඒ වැරද්දම කරගන්න ඕනේ නැති නිසා කියාරට ඇත්ත කියන්න කියලා ඊළඟට කියනවා. ඉතින් මේ කතාවලින් පස්සේ ජියානිටම තේරුම් යනවා තමන් ඇත්තටම කියාරට ආදරය කරනවා කියලා සහ දැන් ඇත්ත කිව්වොත් තමන්ට එයාව නැති වෙයි කියන බයත් එයාගේ හිතේ තියෙනවා. මේ අතරේ මෙතන නිවේදනයකින් ප්‍රංශයේ ලුවඩ් කියන ප්‍රසිද්ධ තැනක සුවවීමේ බලය තියෙනවා කියලා විශ්වාස කරන ශුද්ධ ජලය ගැන විස්තරයක් කරද්දී මේ තාත්තටයි පුතාටයි හොඳ අදහසක් එනවා. එයා දැන් හදාන්නේ කියාරව ලුවඩ් වලට එක්කගෙන ගිහිල්ලා තමන්ගේ බොරු ආබාධිත බව ඒ ශුද්ධ ජලයෙන් හොඳ වුණා වගේ රඟපාලා මේ ප්‍රශ්නය විසඳගන්න. හරි මලේසි. මේ අතරේ ජියානි කියාරට ගැළපෙනම කෙනා නොවෙන්නත් පුළුවන් කියලා ඇලේසියා එයාගේ සහෝදරියගේ හිත නොරිදෙන විදිහට කියන ගමන් ඉද්දී මේ කතාබහට බාධා කරන ගමන් ඒ වෙලාවේ ජියානිගෙන් කෝල් එකක් එනවා. ඉතින් එයා කියාරට ලුවඩ් යන්න කතා කරාට පස්සේ මේ වෙලාවේ පුදුම වෙන ඇලේසියා අහන්නේ ඇයි යාලා ලුවඩ් වලට යන්නේ කියලා. ඒකට උත්තර දෙන කියාරා කියනවා ජියානි එහෙදි මොනවා හරි හාස්කමක් වෙන්න ප්‍රාර්ථනා කරනවා ඇති කියලා. ඉතින් නැත්ත හිතේ හංගගෙන රඟපාලා ඇති වුණ කියාරා ඇලේසියාව ෂොක් වෙන දෙයක් ඊළඟට කියනවා. එයා කියන්නේ රෝදපුටුවක් පාවිච්චි කරත් ජියානිට ඇවිදින්න පුළුවන් කියලා තමන් දන්නවා කියලා එයා අමාරුවෙන් රෝදපුටුවේ යන විදිහ දැක්ක වෙලාවෙම කියාරට ඒක තේරුණා කියලා. ඉතින් මේක රැවටීමක් උඩ ගොඩ නැගුණත් කාලෙකින් තමන්ට ලැබුණ ආදරයෙන් සතුටක් දැනුණ නිසා එයා මේ බොරුව කරගෙන යන්න දුන්නා කියලා ඊළඟට එයා කියනවා. ඊළඟ සීන් එකෙන් ලුවඩ් වල පල්ලියක් ළඟට එන මේ කණ්ඩායමේ ඉන්න ජියානිව දැකලා මේ පූජකවරයා ඊළඟට යාට පල්ලිය ඇතුළට එන්න කියලා ආරාධනා කරනවා.
ඉතින් ජියානි මෙතනට ගියාම මේ ෆාදර් ජියානි ආබාධිත නැහැ කියලා Taman දන්නවා කියන ගමන් අවවාද කරනවා හැමෝම ඉස්සරහ රෝද පුටුවෙන් නැගිටලා පෙන්වන්න එපා කියලා මොකද ඒකෙන් මිනිස්සුන්ගේ හිතේ බොරු බලාපොරොත්තු ඇති වෙන්න පුළුවන් නිසා ටික වෙලාවකින් අපිට දකින්න පුළුවන් වෙනවා ජියානි බොරු ආබාධිත රඟපෑම එක්කම ආයෙමත් පල්ලියෙන් එළියට එන විදිහ මේ අතරෙදි කියාරා පාරක් මැදින් යද්දී එතන ට්‍රක් එකක් ඒ පැත්තට එනවා කියලා එයා දකින්නේ නැහැ ඉතින් මේක ජියානි දකින්නවත් එක්කම එයා දෙපාරක් හිතන්නේ නැතුවම නැගිටලා කියාරව ඇදලා අරගෙන එයාව මේ අනතුරෙන් බේර ගන්නවා ඉතින් මේ සිද්ධියෙන් කියාරා ෂොක් වෙනවා වුණත් ජියානි ඇවිදින්න ගත්තේ හාස්කමකින් කියලා විශ්වාස කරනවා වගේ රඟපාලා ඊළඟට එයා අඬන ගමන් බස් එකක නැගලා එතනින් පිට වෙලා යනවා ඉතින් ඊළඟ දවස් කිහිපයේ ආපහු රෝමයට එන ජියානිගේ ලෝකය ටිකෙන් ටික කඩන් වැටෙන්න පටන් ගන්නවා ෆාබියෝ එයාගේ බිරිඳගේ අනියම් ප්‍රේමය ගැන දැනගෙන ක්ලබ් එකේදී ජියානිට ගහන්න ගන්නවා වගේම තත්වය තවත් දරුණු වෙන්නේ ලුයිසියානා එයාගේ ඉල්ලා අස්වීම බාර දෙනවත් එක්ක ඉතින් මේ දේවල් අතරේ ජියානි එයාගේ අම්මගේ සොහනට ගිහින් එයාගේ ජීවිතයේ පළවෙනි වතාවට අම්මට ආදරේ කියලා කියනවා ඒකෙන් පස්සේ කලින් රස්සාවෙන් අයින් කරපු මේ ජූලියාව ආයෙමත් බඳව ගන්න ජියානි එයා කලින් යෝජනා කරපු ආබාධිත ක්‍රීඩකයින් සම්බන්ධ වැඩසටහන ක්‍රියාත්මක කරන වගකීමත් එයාට බාර දෙනවා දවස් ගත වෙනවත් එක්ක කියාරව දකින්නේ නැතුව ඉන්න බැරි වෙන ජියානි ඊළඟට කියාරගේ අම්මලගේ ගෙදර එද්දී එයාට කියාරගේ ආච්චිව තමයි මෙතනදී හම්බ වෙන්නේ ඉතින් මෙතනදී ජියානි වේදනාවෙන් කියන්නේ තමන් කොච්චර උත්සාහ කරත් කියාරා තමන්ව මග අරිනවා කියලා. කොහොම වුණත් මේ ආච්චි නම් කියන්නේ ජියානි වගේ පිරිමින්ට මොනවද ඕනේ කියලා දැන දැනම කියාරා මේ වගේ අයට රැවටෙන්න තරම් මෝඩ කෙනෙක් නෙමෙයි කියලා. ඉතින් මේ වෙලාවේ ජියානි කියනවා එයාට දැන් වයස 50ක් වෙනවා කියලා වගේම එයා සිරුරෙන් නිරෝගී කෙනෙක් වුණත් මනසින් අවුල් ජාලයක් වෙලා ඉන්නේ කියලා. තමන් කියාරට ආදරේ කරනවා කියලා ආච්චි එක්ක කියන ජියානි ඊළඟට තමන් හොඳ මිනිහෙක් වෙනවා කියලා පොරොන්දු වෙලා තප්පර දෙකක් යන්නත් කලින් එයා අතින් ගෙදර තියෙන වාසයකකුත් කැඩිලා යනවා. ඉතින් ජියානි මේ දේවල් හදවතින් කියනවා කියලා තේරුණාට පස්සේ ආච්චි කියනවා කියාරා ස්ප්ලේටෝ නගරේ එයාගේ ඊළඟ ප්‍රසංගයට යන්න බස් එකකට නැග්ගා කියලාත් ඉක්මනින්ම ගියොත් එයාට ඒ බස් එක අල්ලගන්න පුළුවන් කියලාත් හැබැයි යන්න කලින් ජියානි කියාරට ආයෙමත් රිද්දලා තිබුණොත් ජියානිගේ කකුල් ඇත්තටම කඩලා දානවා කියන්නත් එයා අමතක කරන්නේ නැහැ. වාසනාවකට වගේ ජියානි පරක්කු වෙන්න කලින් කොහොමහරි කියාරගේ බස් එක අල්ලගත්තට පස්සේ එයාව දකින්න කියාරා කියන්නේ තමන්ට කාගේවත් අනුකම්පාවක් ඕනේ කරන්නේ නැහැ කියලා. ඊළඟට ජියානිගේ සමාව ගැනීම අහන්නේවත් නැතුව බස් එකට යන්න කියලා කියාරා ඊළඟට කියනවා. ඊළඟ සීන් එකෙන් අපිට බලා ගන්න පුළුවන් ජියානි ආපහු රෝමයට ඇවිත් ලොකු පසුතැවීමක් එක්ක වේගයෙන් දුවන්න ගන්න විදිහ. ඉතින් මෙතනදී ජියානි තමන් එක්කම තියෙන තරහට එයාගේ හදවතේ වේගය පුළුවන් උපරිම වෙනකන්ම වැඩි වෙලා අන්තිමට එයාව දන හිස් වලින් ඇදගෙන වැටෙනකන්ම එක දිගට දුවන්න පටන් ගන්නවා. ඉතින් ඊළඟට මෙහෙම වැටුණ ජියානිව පුදුම කරවන ගමන් එයාව පිළිගන්නේ රෝද පුටුවේ ඉන්න කියාරා. ඊළඟට ජියානි කියාරගෙන් එයා රෝමේ මොකද කරන්නේ කියලා අහද්දී මේ වෙලාවේ කියාරා විහිළුවෙන් වගේ කියන්නේ එයා මෙතනින් නිකමට වගේ යද්දී රෝමේ ධාවන පත ගැන හොයන්න හිතුණා කියලා. ඉතින් මේකෙන් පස්සේ අතීතය අමතක කරන්න තීරණය කරන කියාරා ඊළඟට ජියානිව බදා ගන්නවා වගේම එයාව ඔඩොක්කුවේ තියාගෙනම ආපහු එයා ඉන්න තැනට එක්කගෙන යනවා. අන්තිම සීන් එකෙන් අපිට බලා ගන්න පුළුවන් ජියානි සහ මේ වෙනකොට ඇලෙසියාගේ පෙම්වතා වෙලා ඉන්න එයාගේ සහෝදරයයි දෙන්නා මේ ගැහණු ළමයින්ගේ පවුලේ අයත් එක්ක එකතු වෙලා ජියානිගේ 50 වෙනි උපන්දිනය සමරන විදිහ. ඉතින් ජියානි කියාරව එයාගේ අත් දෙකේ තියාගෙන ආදරයෙන් හැමින් නටන ගමන් ඉන්නවා කියලා පෙන්වන ගමන් තමයි මේ කතාව ඉවර වෙන්නේ. ආදරය කියන්නේ අපිට දැනෙන විදිහ පාලනය කරගන්න බැරි දෙයක්. ඉතින් ඒකට පෙනුම සහ කෙනෙක් මොන තත්වයක ඉන්නවද කියන එක අදාළ වෙන්නේ නැහැ. ඉතින් ජියානි වගේ ආදරය කියන දේ ගැන හිතුවවත් නැති කෙනෙක්ටත් එයාගේ ආදරය හොයාගන්න පුළුවන් උනේ ඒ නිසා තමයි. ඔයාලටත් ඒ වගේ ආදරයක් තියෙනවා නම් අපි ඒකට හදවතින්ම සුබ ප්‍රාර්ථනා කරනවා. ඉතින් එහෙම ආදරයක් නැත්තන් අලුත් අය මුණ ගැහෙන්න බලාපොරොත්තු වෙන්න ඒ දවස හෙට වෙන්නත් බැරි කමක් නැහැ.
අපේ channel එකේ videos බලන ඔයාලා වෙනුවෙන් රුපියල් 1000ක reload එකක් දිනා ගන්න කරන්න තියෙන්නේ channel එකට subscribe කරලා මේ video එකට comment එකක් දාන එක. මේ වගේම තවත් ලස්සන කතාවක් ඔයාලට මේ video එකෙන් බලන්න පුළුවන්. එහෙනම් අපි ඊළඟ review එකෙන් හමු යමු. හැමෝටම සුබ දවසක්.